හොඳයි ඉතින් ඔන්න innovations.lk අපි අද આવી තිනවා ශ්‍රී ලංකාවේ බිහි වුණු නව නිර්මාණයක් ගැන ටිකක් හොල බලන්න. මේ තියෙන නිර්මාණය මගේ අතේ තිනවා එක. මේක හැඳින්වෙන්නේ thermoguard කියන නමින්. ඉතින් මේ නිර්මාණයේ නිර්මාතෘව ඉන්නවා මාත් එක්ක. ඔහු නමින් කමල් එදිරිසිංහ. කමල් එදිරිසිංහ. ඉතින් මට කියන්නකෝ මොකක්ද මේ නිර්මාණය? මේ නිර්මාණය මේ වාහනයක උෂ්ණත්වය ඉහළ ගියාම ඉන්ජිමේ උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා අවදානම් තත්වයකට ආපුවාම ඒක රියදුරට දැනුවත් කරන උපකරණයක්. කෙටියෙන් කියනවා. ඔව්. ඉතින් මේ නිර්මාණය පොඩක් මට විස්තර කරන්නකෝ කොහොමද මේක වෙන විදිය ගැන කිය සාමාන්‍යයෙන් දල. ඔව්. මේක මෙහෙමයි වෙන්නේ. දැන් අපි මේ මෙතන තමයි ඉන්ඩිකේටර් කොටස. මේක අපි ඩෑෂ්බෝඩ් එකේ සාමාන්‍යයෙන් හයි කරනවා. අපිට රියදුරට පේන තැනක, පැහැදිලිව පේන තැනක අපි හයි කරනවා. ඔව්. ඊට පස්සේ මේකෙන් එළියට යනවා සෙන්සර් එකක්. මෙන්න මේක තමයි සෙන්සර් එක. ඔව්. මේක උෂ්ණත්වය මයිනර් ටෙම්පරේචර් සෙන්සර් එකක්. මේ සෙන්සර් එක අපි එන්ජින් එකේ બ્લોක් එකකට යම්කිසි තැනකට හයි වෙනවා. එන්ජින් එකේ બ્લોක් එකකට හයි වුණාම හැම වෙලේම මෙතෙන් මේක ඇතුලේ තියෙන පරිපත කොටසකින් මේ ඉන්ජිමේ උෂ්ණත්වය හැම වෙලේම මනිමින් පවතිනවා. මනිමින් පැවතිලා ඊට පස්සේ මේකේ උෂ්ණත්වය අපි අවදානම්කාරී අගයකින් එහාට ගිය ගමන් මේකේ ඇතුලෙන් එලාම් එකක් සහ LED බල්බ් ඉන්ඩිකේෂන් එකකින් රීදුරුව දැනුවත් කරනවා. එතකොට මේක මේ එන්ජිමේ හයි කරන්න තැනක් තියෙනවද කොහේ හරි නිශ්චිත තැනක්? ඔව් නිශ්චිත තැනක් තියෙනවා. සාමාන්‍ය එන්ජින් બ્લોක් එකේ උඩ කොටසේ ඕනේ තරම් තියෙනවා මේ වේකන්ට් සිදුරු. ඒ කියන්නේ මේ වගේ තැනක හයි කරන්න පුළුවන් තැන් කීපයක්ම තියෙනවා. ඒ වගේ තැනකට මේක තියලා අනේක් ආධාරයෙන් එන්ජිමට හොඳට ටච් වෙන විදිහට හයි කරන්න විතරයි තියෙන්නේ. ඔව්. එතකොට මම දන්න සාමාන්‍ය දැනුම අනුව දැන් වාහනයක උෂ්ණත්වය මයින්න තියෙනවනේ අර හීට් කට්. ඔව්. ඔය කට්ට සහ මේක අතර සම්බන්ධයක් තියෙනවද මොකක් හරි එහෙම? ඔව්. ඇත්තට මේ කට්ට සහ මේක අතර කිසිම සම්බන්ධයක් නැහැ. මොකද මේ කට්ට තිබිලත් එන්ජින් එක බොයිල් වුණ අවස්ථා ඕනේ තරම් තියෙනවා. උදාහරණයක් විදිහට මේක හදන්න මට ආසන්නම හේතු වුණේත් ඒකයි. මොකද මගේ වාහනය හයිවේ එක යන අතරමඟදී එන්ජින් එකේ කට්ටත් හොඳට ඔය කියන ඒ තර්මොස්ටැට් එක කට්ට වැඩ කරද්දිම එන්ජින් එක බොයිල් වුණා. මොකද ඒකට හේතුව තමයි ඒ එන්ජින් එකේ කට්ට වැඩ කරන්න රේඩියේටර් එකේ වතුර අවශ්‍යයි. ඒ වතුරට තමයි සෙන්සර් එක දාලා තියෙන්නේ. ඒතර වතුර නැත්තම් ඒක වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒක බිඳුව අවස්ථාවේ තමයි තියෙන්නේ. ඉතින් එතකොට අපි වැරදි විදිහට අපි තේරුම් ගන්නවා මේ එන්ජිමේ උෂ්ණත්වයේ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් නමුත් දැන් මේකයි ඒකයි කිසිම සම්බන්ධයක් නැහැ. ඔබ කියන්නේ රේඩියේටරේ කට්ට වැඩ කරන්නේ රේඩියේටරේ තියෙන වතුර හන්ද. වතුර තියෙන්න ඕනේ. එන්ජිම වටා එන වතුර පද්ධතිය හන්ද නේද? වතුර නැත්නම් රේඩියේටරේ කොහොමත් බිඳුව තමයි පෙන්වන්නේ. කොහොමත් එතන ඉන්ඩිකේටරේ කට්ට බිඳුව තමයි පෙන්වන්නේ. ඒකට ඒකෙන් වැඩක් නැතු යනවා. මේකේ සම්බන්ධේ වතුරත් එක්ක සම්බන්ධයක් නැහැ. එන්ජිමට එන්ජිමේ හීට් වෙන දන කොහේරි රස්නේ දනකට හයි කරාට පස්සේ එතන ඉඳන් තමයි වැඩේ වෙන්නේ නේද? වැඩේ වෙන්නේ. එන්ජින් එකේ වැඩියෙන්ම හීට් එක තියෙන හරියට තමයි මේක හයි කරන්නේ. එන්ජින් બ્લોක් එකේ උඩ කොටසට වගේ. එතකොට දැන් වතුර නැතිවීම නිසා හෝ වෙන යම් හේතු කීපයක් තියෙන පුළුවන් එන්ජින් එකේ හීට් එක නගින්න. උදාහරණයක් විදිහට බ්‍රේක් බයින්ඩ් වෙන්න පුළුවන්. බ්‍රේක් බයින්ඩ් වුණත් හීට් එක නගිනවා. ඔයිල් පම්ප් එක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. වෝටර් පම්ප් එක වැඩ කරන්නේ නැති වෙන්න. ඒ වගේ හේතු කීපයක් නිසා මොන හේතුවකින් නිසා හරි උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම අනිවාර්යයෙන්ම ඒක මේකෙන් මේකට දැනෙනවා. මොකද මේක අපි කැලිබ්‍රේට් කරන්න ඕනේ. කැලිබ්‍රේට් කරන්නත් විදිහක් තියෙනවා මම කියන්න. එතෙන්දී මේක එලාම් එකක් මගින් අපි දැනුවත් කරනවා. දැන් මේ ටෙම්පරේචර් එක නිසියාකාරව නෙමෙයි තියෙන්නේ. ඒක නිසා මේකට ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. එතකොට මේක ඕන වාහනයකට සම්බන්ධ කරන්න පුළුවන් නේද? ඕනේ වාහනයකට සම්බන්ධ කරන්න පුළුවන්. මේක මේ දැන් සම්බන්ධ කරලා තියෙනවද වාහනයකට මොකක් හරි? ඔව් වාහනයකට සම්බන්ධ කරලා තියෙනවා. ඒක වෙන ආගේ වාහනයකට වගේ. මගේ වාහනයටත් සම්බන්ධ කරලා තියෙනවා. මේ එළිය කාර හරිද දීලා තියෙනවද මේ නිර්මාණය? ඔව් මේක දැන් සෑහෙන මම හිතන්නේ 25කට 30කට වැඩියද අපි මේක නිෂ්පාදනය කරලා මාසයක්වත් නැහැ. ඔව්. නමුත් සෑහෙන ඉල්ලුමක් දැන් ඇවිල්ලා තියෙනවා මේ හොඳ ප්‍රචාර තියෙනවා මේ නිර්මාණය. ඉතාම හොඳ ප්‍රචාර තියෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධව ඉන්න මේ බාස් ලගින් එහෙම මේ කාර්මිකයන්ගේ තාම ඉල්ලුමක් තියෙනවා මේකට. මොකද ඒගොල්ලෝ දන්නවා මේ ප්‍රශ්නෙට විසඳුමක් මෙතක්කල් තිබිලා නැහැ කියලා. මොකද අරෙන්ජිම උෂ්ණත්වයේ මයින්නේ අර වතුර ටික හන්දනේ ගැටලුව තියෙනවා. වතුර මයින්නේ. දැන් හිතන්නකො හදිස්සියේ හොස් එකක් පුපුරලා වතුර ගියා කියලා. දැන් මගේ වාහනේ ඉටුනත්තේ උනේත් ඒකයි. වතුර නැතුව ගියා එකපාරට මොන දැනුවත් තමයි. ඉතින් ඒ වගේ දෙයක් වුණොත් එහෙම කට්ට පල්ලෙහා තියෙන්නේ. අපි ඒක එකපාර නැතුව යනවා. හැමලියම ඔක බලන්නෙත් නැහනේ. ඔව්. බල්ලා ඒක හිතන්න නැතුව යනවා. ඉතින් එකපාරටම එන්ජිම හිට ගෑස් කට් ගිහිල්ලා එම ලොකු ගෑස් කට් ගිහිල්ලා ලොකු ගැටලුවකට එන්න පුළුවන් එහෙම වුණා. ඉතින් මේ නිර්මාණය කරලා දින්න අන්නේ එන්ජිමේ ඒ විශාල ගැටලුවකට යන ඒ පාර නවත්තලා බොහොම සරලව ඒ ගැටලුව निराකරණය කරගන්න තමයි මේ විදිහ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ නිර්මාණය සවි කරලා තියෙනවා කොහොනේ වාහනේක. අපි ගිහින් බලමු මේ නිර්මාණය කොහොමද සවි වෙලා තියෙන්නේ සහ ඒක වැඩ කරන ආකාරය ගැන අපි බලමු. හොඳයි ඉතින් ඔන්න මේ thermoguard කියන උපකරණය සවි කරපු වාහනයක් ගාවට අපි ඇවිත් ඉන්නේ. අපි අහලා බලමු මේ උපකරණය සවි කරාට පස්සේ අපි කොහොමද මේක භාවිතා කරන්න කියන එක ගැන. ඔව් මේ උපකරණය මුලින්ම අපි
ඉන්ජින් බ්ලොක් එකට සෙන්සර් එක හයි කරගත්තට පස්සේ ඒක කැලිබ්‍රේට් කරගන්න ඕනේ. ඔව්. ඒ කැලිබ්‍රේට් කරන්නේ එක ක්‍රමයක් තියෙනවා. දැන් ඉන්ජින් බ්ලොක් එකේ හයි කරන තැන අනුව ඉන්ජින් එකේ ධාරිතාව කැපැසිටි අනුව අපේ උෂ්ණත්වය ඇවිල්ලා නවතින තැන වෙනස් වෙනවා. දැන් ඔයාගේ වාහනේදී සෙල්සියස් 72 දී නවතින්න පුළුවන් ඒ උපරිම උෂ්ණත්වය. මගේ වාහනේදී සෙල්සියස් 76 දී නවතින්න පුළුවන්. ඒ වගේ ඒ උෂ්ණත්වයට අනුව අපි මේකේ පොලි කැලිබ්‍රේෂන් එකක් කරගන්නවා. එහෙනම් අපිට ඕන උෂ්ණත්වයේදී නවත්ත ගන්න පුළුවන්. ඕන උෂ්ණත්වයේදී නවත්ත ගන්න පුළුවන්. හැබැයි එලාම් එකක් හරි මොකක් හරි ඒ වදින එක අපිට ඕන උෂ්ණත්වයේදී නවත්ත ගන්න පුළුවන්. ඕන උෂ්ණත්වයකට අපිට සෙට් කරගන්න පුළුවන්. නම් එතනදී වදින්න. ඔව් නමුත් ප්‍රායෝගිකව අපි ඒක සෙට් කරගන්න සෙට් කරගත යුතු තැනක් තියෙනවා. ආ ඒ තැන. එතනදීම අපි දැන් සෙල්සියස් 50 දී සෙට් කරගත්ත කියලා වැඩක් නැහැ. මොකද හැම වෙලෙම 50 පාස් වෙනවා. හැම වෙලෙම එලාම් වදින. සාමාන්‍යයෙන් වාහනවල කොහොමද කොයි වගේ තැනකද ඕක තියෙන්නේ? ඔව් සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් 70 84 තමයි හුඟක් වාහනවල තියෙන්නේ. ඉතින් ඒ වාහනේ ධාරිතාව එන්ජින් එකේ බ්ලොක් එකේ සයිස් එක ඒ වගේ අනුව පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් ඒ හරිය. ඉතින් එතකොට අපිට ඒ හරියදී කැලිබ්‍රේට් කරගන්න මේකේ පොඩි ක්‍රමයක් අපි දාලා තියෙනවා මේකට. අපිට පුළුවන් ද මේක කරන විදිහ ගැන පොඩ්ඩක් බලාගන්න සකස් කරන විදිහ? ඔව් මේ විදිහට. දැන් අපි මුලදීම එන්ජින් එකේ වතුර තෙල් එනියම ප්‍රමාණයට පුරෝලා ඉවර වෙලා එනියම තත්ත්වයේ දාවන තත්ත්වයේ තියෙනවා කියලා දැනගත්තට පස්සේ ඊට අමතරව මේ බ්‍රේක් බයින්ඩ් වෙලා නැහැ කියලා දැනගන්න ඕනේ. ඒ කියන්නේ වාහනේ දාවන තත්ත්වයේ හොඳ තත්ත්වයක තියෙද්දි මේක දාගෙන අපි සාමාන්‍යයෙන් ඔන්නම් එන්ජින් එක රේස් කරගෙන එක තැන ඉන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් කිලෝමීටර් 10ක් 15ක් විතර පදවගෙන යනකොට අපිට පේනවා මේකේ ඩිජිටල් ඩිස්ප්ලේ එකේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් කාමර උෂ්ණත්වයේ 30 විතර හරි ඉඳලා පටන් අරගෙන ටිකෙන් ටික වැඩි වෙගෙන යනවා. ගිහිල්ලා එක තැනක මේක නවතිනවා. ආ එතකොට එක තැනකට ආව පස්සේ නතර වෙනවා නේ නතර වෙනවා. දැන් හිතන්නකෝ 76 දී අපි මේක නතර වෙනවා. උෂ්ණත්වය 75 76 කියලා නතර වෙලා එන් එහාට මේක වැඩි වෙන්නේ නැහැ. කොච්චර වාහනේ දාවන එකනත් 76 නැවතිලා. ඒක තමයි අපේ උපරිම දාවන සාමාන්‍යයෙන් අර හීට් කට් එකත් ඔය දේ තියෙනවා නේද? හීට් කට් නැගලා එක තැනකට නතර වෙනවා නේද? ඒකම තමයි. ඒ වගේම දෙයක් තමයි මේකෙදිත් වෙන්නේ. දැන් මේකෙදී අපිට ඇක්චුවල් ටෙම්පරේචර් එක නියම උෂ්ණත්වයම පෙන්වනවා. ඒක නවතිනවා එතන. ඊට පස්සේ දැන් ඒ උෂ්ණත්වය එතන නැවතුණාට පස්සේ අපේ තියෙනවා මෙතන කැලිබ්‍රේට් කියලා බටන් එකක්. දැන් අපි මෙතන 47 කියලා පෙන්වුවාට දැන් අපිට පුළුවන් මේක අපි 75 දී අපේ උෂ්ණත්වය නැවතුණා නම් වාහනේ අපි මෙතෙන්දී මේක ඔබාගෙන හිටපුවම මේ කැලිබ්‍රේට් බටන් එක මෙතෙන්දී මේ විදිහට ඇලාම් කියලා වැටිලා 57ට කැලිබ්‍රේට් වෙනවා. ඒ කියන්නේ අපේ උෂ්ණත්වය 47 තියෙද්දි 10ක් උඩින් තමයි අපේ සෙට් පොයින්ට් එක වැටෙන්නේ. ඒ කියන්නේ ඇලාම් පොයින්ට් එක වැටෙන්නේ 57 දී. එතකොට දැන් යම්කිසි අවස්ථාවක මේක එන්ජින් එක හීට් වෙලා ගිහිල්ලා 57 පහු වෙච්ච ගමන්ම අර විදිහට ඇලාම් වදිනවා. ඇලාම් සහ LED ඉන්ඩිකේටර් එකෙන් වදිනවා. ඒක තමයි ක්‍රමය මේකේ. අපි වාහනේ මේ වගේ ස්ටාර්ට් කරලා හරි ඉතින් ඔන්න වාහනේ ස්ටාර්ට් කරලා තියෙන්නේ බලමු. දැන් උෂ්ණත්වය පෙන්නවා 55ක් එන්ජිමේ. ඉතින් මම හිතන්නේ 54 තමයි අපි එලාම් එක වදින්න හදලා තියෙන්නේ. ඉතින් බලමු 54 එලාම් එක වදියිද කියලා. මේ වදිනවා නම් බලමු එක සාර්ථක නිර්මාණයක් අනිවාර්යෙන්ම ඔබත් අනිවාර්යෙන් පිළිගන්න එක සාර්ථක නිර්මාණයක් කියලා. පනස් හතයි ඉතින් 57 පැන්නට පස්සේ තමයි 58 වෙනකොට එලාම් එක වදින්න ඕනේ. බලමු. අනේලම වදිනවා. ඉතින් මම හිතන්නේ බොහොම හොඳ නිර්මාණයක්. මොකද ඔහු පැහැදිලි කරා බොහොම හොඳින් මේ නිර්මාණය වැදගත් වෙන්නේ නැහැ කියලා. මොකද රේඩියේටරේ හරහා ඒ එන හීට් කට්ටට වඩා මේ නිර්මාණය මම හිතන්නේ ගොඩාක් වාහනයට ප්‍රයෝජනවත් වේවි. මොකද වාහනේ රත් වෙන ඕනෑම වෙලාවක ඒකට අපිට අඳුන ගන්න පුළුවන් මොනවා හෝ ගැටලුවක් ඉඳලා වාහනේ රත් වෙනවා නම් ඒ රත් වෙන එක අපිට අඳුන ගන්න පුළුවන් මේ නව නිර්මාණය හරහා. මේක සවි කරන්නේ මේ ආකාරයට. දැන් මෙතන තියෙන මේ වයර් දෙකට තමයි පවර් දෙන්නේ මේකට. මේක අපේ මේ ACC line එකට කැසට් එකට එන line එකට දෙන්න පුළුවන් ස්විච් එකෙන් ඔන් වෙන විදිහට. ඊට පස්සේ මේක තමයි සෙන්සර් කොටස. මේක ඊටම වැදගත් නියම විදිහට හයි කරන එක. එසේ මේ උපකරණයේ සෙන්සර් කොටස මම හයි කරලා තියෙන එකේ සෙන්සර් කොටස් පෙන්වන්නම්. මේ සෙන්සර් කොටස නියම කාරණෙන් හයි කරන්න ඕනේ මෙතෙන්ද. දැන් මේ වගේ එන්ජින් බ්ලොක් එකේ උඩම කොටසේ මේ වගේ එන තව ඕන තරම් තියෙනවා මේ වේකන්ට්. ඒ කියන්නේ හයි කරලා නැති ඒවා. ඒ වගේ තැනකට මේක තියලා මේ නට් එක ආධාරෙන් ඊටම මේ එන්ජින් එකට හොඳට ටච් වෙන විදිහට හයි කරපුවාම එන්ජින් එකේ උෂ්ණත්වය ටක් ගාලා මේ සෙන්සර් එකෙන් ඕනේ මේ ක්ෂණිකව ගන්නවා.
ඒ විදිහ තමයි හයි කරන්නේ. ඊට පස්සේ මේ වයර් එක මේ ඕනෙම තැනකින් ගිහිල්ලා අපිට මේ ඩිස්ප්ලේ උපකරණයට හයි කරගන්න පුළුවන්. හරි ඉතින් ඔන්න මේ තර්මෝගාඩ් කියන උපකරණය ගැන අපි බොහොම හොඳ විස්තරයක් අහලා බැලුවා. ඉතින් ඒ වගේම තමයි තර්මෝගාඩ් කියන උපකරණය කොහොමද සවි කරන්න කියන එක ගැන අහලා බැලුවා. ඉතින් මට කියන්නකෝ මේ තර්මෝගාඩ් කියන උපකරණය මේ වෙනකොට භාවිත කරන කට්ටිය ඇතිනේ. ඔව්. ඒ අයගේ අදහස් කොහොමද මේ ගැන? ඔයගේ අදහස් ඉතම මේ කියන්නේ ෆීඩ්බැක් එක ඉතම හොඳයි. මොකද ඒගොල්ලෝ හිතුවටත් වැඩිය මේකෙන් ප්‍රයෝජනයක් අත් වෙලා තිනවා ඒගොල්ලන්ට. ඉතින් ඒගොල්ලෝ මේකට පුරුදු වුණාම වෙන කිසි දෙයක් අවශ්‍ය නැහැ ඊළඟට. මේක දිහාම බලලා එන්ජින් එකේ දේවල් හුඟක් තේරුම් ගන්න පුළුවන්. හරියට ඩොක්ටර් කෙනෙක් අර නලාව තියලා බලනවා වගේ එන්ජින් එකේ වෙන හුඟක් අහිතකර දේවල් එන්ජින් එකේ ටෙම්පරේචර් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඒක මේක මොන වගේ අයටද ඔබ දුන්නේ මේක පාවිච්චි කරලා බලන්න? මේක දැන් පාවිච්චි කරන නෙමෙයි අතටම අපි යලිව කරලා තියෙනවා. මේ මුලදීම අපි පාවිච්චි කරලා බලන්න දුන්නා බස් වගේ කට්ටියට. එතකොට ලොරි සාමාන්‍ය මේ කුඩා ප්‍රමාණයේ වෑන් කාර් වගේ වට. වාහන වෑන් බස් ඕන එකට හරිනේ 12 load. ඔව් ඒක ප්‍රශ්නය එහෙම ගැටලුවක් නැහැ. අපි නිර්මාණය කරලා තියෙන්නේ මේක 12 volts 24 volts ඕනෙම වර්ගයක වාහනයකට මේක හයි කරන්න පුළුවන් විදියට. හා හා. ඒතර මේ බස් වල පාවිච්චි කරන අය කියන්නේ බස් සාමාන්‍යයෙන් හැමදිස්සෙම වගේ රත් වෙන වාහනයක්. ඒතර මේක කොහොමද මේක හැමදිස්සෙම වගේ ලාම් එක වදින්න ගත්තොත් ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. ඒ වගේ ගැටලුවක් අපිට ආවා මුලම කාලේ. අපි ඔක ඩිසයින් කරන කාලේ මේක වාහනයකට හයි කරපුවාම ඒගොල්ලෝ කියපු දෙයක් තමයි දැන් බස් එකක ලොකු ලෝඩ් එකක් දාගෙන කඩු ගන්නවා වගේ කන්දක් නැගින වෙලාවට මොනවා තිබ්බත් අර කට්ට කෙරවලටම නගිනවා. ඒ කියන්නේ මේ ලෝඩ් එකට මේ එන්ජින් එක ඉතාම අමාරුවෙන් ලොකු බරක් අදිනවා. ඒ වෙලාවට අපේ එක වුණත් අපි සෙට් පොයින්ට් එකෙන් එහාට යනවා ලේසියෙන්. ඉතින් එතකොට මේකේ ලාම් එක වදිනවා. නමුත් ඒකදී දැන් ඒක කරදරයක් නම් සුළු මොහොතකට විනාඩි 2කට මේක නිශ්ශබ්ද කරගන්න පුළුවන්. මේකේ අර බටන් එක එකපාරක් ඔබපුවාම විනාඩි 2කට නිශ්ශබ්ද වෙනවා. තාවකාලිකව. ඔව් නමුත් තාවකාලිකව LED තියෙනවා. LED එක පත්තු වෙනවා. නමුත් ලාම් එක වදින්නේ නැහැ ඒ වෙලාවට. උදාහරණයක් විදිහට කෝල් එකක් තියෙන වෙලාවක මේ කරදරයක් වුණොත් ටක් ගාලා අර බටන් එක ඔබපුවාම ඒක නවතිනවා විනාඩි 2කට. ආයි විනාඩි 2කින් පස්සේ ආයි ලාම් එක වදිනවා. එතකොට මේකේ උපරිම උෂ්ණත්වය සාමාන්යයෙන් කොහොමද හදලා තියෙන්නේ? උපරිම උෂ්ණත්වය ඔක 125කට යනකම් මේ සෙන්සර් එක වැඩ කරන්න පුළුවන්. නමුත් කවදාවත් එච්චර යනවා කියන්නේ මේක බොයිල් වෙලා ඒක සෑහෙන හානි වෙලා ඉවරයි. ඒක මට හිතෙනවා ඉතින් ඉතාමත් හොඳ නිර්මාණයක් කියලා. මේ නිර්මාණය කොහොමද අපිට මිලදී ගන්න පුළුවන්? මේ YouTube channel එකෙන් අපිව බලන මේ නිර්මාණය දකින අයට මිලදී ගන්න හිතුනොත් කොහොමද මිලදී ගන්න පුළුවන්? ඔව් දැනට අපි මේක මිලදී ගන්න ඩීලර්ස්ලා කීප දෙනෙක් පත් කරලා ඉන්නවා. මේ ප්‍රාදේශීය වගේ නමුත් ලංකාව පුරාම මේක මිලදී ගන්න අවශ්‍ය නම් අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා www.bravosl.com ඒ වෙබ්සයිට් අඩවිට ගියාම එතකොට බ්‍රාවෝ කියන නමින් එකට ඒ කියන්නේ තව මොනවාරි නිර්මාණ තියෙනවද ඔබේ? ඔව් බ්‍රාවෝ කියන නමින් අපි නිර්මාණ ගොඩක් කරලා තියෙනවා. මේ වෙනකොට නිර්මාණ 10 15කට ආසන්න මේ වගේ නිර්මාණ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන නව නිර්මාණ. ඔව් සියලුම දේවල් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ගොඩක් හොඳ තැනකට ආයේ මගෙන් තව නිර්මාණ ගොඩක් අපිට දැක් ගන්න පුළුවන් වෙවි. අලුත් නිර්මාණ මොනවද තියෙනවද අපිට ඉදිරිපත් කරන්න පුළුවන්? අපි මේ නිර්මාණත් channel එක හරහා පෙන්නමු. මොන නිර්මාණයක් එහෙම තියෙනවද අපිට? ඔව් අපේ මට ඉදිරිපත් කරන්න පුළුවන් මේ මගේ ආයතනයේ පටන් ගත්ත පළවෙනිම නිර්මාණය kilowatt කියන power saving unit එක. මොන වගේ දෙයක්ද ඒක සාමාන්‍යයෙන්? ඒක අපේ ශීතකරණ වලින් 50% current එක ඉතුරු කරන උපකරණයක්. ඒක අපි නිර්මාණය කළා ඉතාම සාර්ථකයි. දැන් අවුරුදු 9ක් විතර වෙනවා. දැන්ට ප්‍රධානම වෙළඳ ආයතන බොහෝ මේක ඒක විකුණන්න ගන්න මිලදී ගන්න පුළුවන්. මම ඒක දැන් ඇහුවේ නම එහෙම නොත් මට පුළුවන් ඒක පාවිච්චි කරලා බලන්න. ඔව් පුළුවන් අනිවාර්යෙන්. මම ඒකට ඔබතුමාට එකක් දෙන්නම්. ඒක පාවිච්චි කරලා බලන්න. බලලා මට කියන්නේ කොහොමද? ඒක මම පාවිච්චි කරලා බලලම channel එක හරහා කියන්නම් කොහොමද නිර්මාණය කියන එක ගැන. මම හිතන්නේ ඒකත් හොඳ නිර්මාණයක් කියලා අනිවාර්යෙන්ම මම හිතන්නේ. ඉතින් බලමු අපි ඒක. ඉතින් මේ වගේ ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වන නව නිර්මාණයන් ඔබට දකින්නට පුළුවන් අපේ YouTube channel එකත් එක්ක එකතු වුණොත්. අපි innovations.lk ඉතින් අපේ channel එක subscribe කරන්න, අපේ channel එකත් එක්ක එකතු වෙන්න, මේ නිර්මාණයන් කරන ඔබට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා මේ නිර්මාණයන් ගැන ලංකාවටම ලෝකෙටම කියන්න. ඒ වගේම තමයි නිර්මාණයන් දකින්නත් පුළුවන් ඔබට අපේ channel එකත් එක්ක එකතු වුණොත්. ඉතින් ආයෙත් ආරාධනා කරනවා එන්න එකතු වෙන්න අපේ channel එකත් එක්ක. අපි innovations.lk